ආයි බෝන්. ඉතින් ගිය සතිය මම ඕගලන්ට අද්භූත ඡායාරූප පහක් ගැන වීඩියෝ එකක් ගෙනාවා. ඒකේ දෙවන කොටස තමයි අද මම ඕගලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ඡායාරූපය එන්නේ තායිලන්තේ රිය අනතුරකින්. ඉතින් 2017 ජූලි වල තායිලන්තේ ඇන්ටන් පළාතේ අවුරුදු 37ක් වයස ඇති චෙචයි සුපාල්ලන් එයාට මේ වෙච්ච අනතුරේ ඡායාරූප වගයක් අරන් තියෙනවා. ඉතින් පස්සේ එයා මේ ඡායාරූප ගිහිල්ලා බලද්දී එයාට වාහන දෙක අතරින් එන මේ කුඩා දරුවව දකින්න පුළුවන් වෙනවා. ඉතින් චෙචයි කියන විදියට නම් ඒ වෙලාවේ කුඩා දරුවෙක් ඉඳලා නැහැ. කොහොම හරි මේක තවත් තහවුරු කරගන්න චෙචයි පොලිසියටත් කතා කරලා අහලා තියෙනවා ඒ වෙලාවේ දරුවෙක් හිටියද කියලා. පොලිසියත් කියන්නේ මේ අනුතර වෙච්ච වෙලාවේ හිටපු වැඩිහිටියන් ඇරෙන්න කුඩා දරුවෙක් එතන ඉඳලා නැහැ කියලා. මේ ඡායාරූපය අවුරුදු කීපයකට ගණන් ගත්ත ඡායාරූපයක්. මේක ඉතාලියෙන් තමයි එන්නේ. මේක ගැන වැඩි තොරතුරක් නැහැ. හැබැයි පේන විදිහට එක පෙම් යෝලක් තමන්ගේ ඡායාරූප ගනිමින් ඉද්දි තමයි මේ අද්භූත ගෝර රූපය ඒගොල්ලන්ට එහා පැත්තේ දැකගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පේන විදිහට නම් මේ රූපය ගොඩක් බොඳ වෙලා හැබැයි කළුපාට ඇඳුමක් ඇඳගත්ත කාන්තාවක් තමයි පේන්නේ. ගොඩක් කට්ටිය කියන්නේ මේ ඡායාරූපය එක්ස්පෝෂර් එක වැඩිවීම හින්දා තමයි මෙහෙම රූපයක් මතුවෙලා තියෙන්නේ කියලා. ජියා මොසසෝ තමන්ගේ වාහනය විකුණන්නේ කියලා ඒකේ ඡායාරූප ටිකක් ගන්නවා. ඉතින් ඡායාරූප ටික ගත්තට පස්සේ එයාට මේ අද්භූත දේ බලා ගන්න පුළුවන් වෙනවා. එයාගේ වාහනේ තියෙන මේ කණ්ණාඩියෙන් අද්භූත මූණක් එයාට පෙන්ලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ජියා කියන විදිහට නම් වාහනේ ඉස්සරහා කවුරුත් ඒ වෙලාවේ ඉඳලා නැහැ. ඡායාරූපය බලන අපිටත් පේනවා වාහනේ ඉස්සරහා කවුරුත් ඉන්න විදියක් නැහැ කියලා. එහෙනම් ඇත්තටම කවුද මේ කණ්ණාඩියෙන් අපිට පේන අද්භූත අමුත්තා? මේ ඡායාරූපේ එන්නේ හෝටලයකින්. හෝටලේ හරියටම තුන්වෙනි තට්ටුවේ ඉඳන් මේ කාමරේ ඉන්න අමුත්තන්ට ඒගොල්ල කාමර ඇතුලෙන් ඉද්දි කාමරේ එළියෙන් ආපු සද්දයකට ජනේලේ තිරරදි අරලා බලලා තියෙනවා. ඒ බැලුවාම ඒගොල්ලන්ට ජනේලේ පිටතින් ඇඟිලි සරකුණු වගේක් දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක දැක්ගම ඒගොල්ල ගොඩක් බය වෙනවා. මොකද රාත්‍රී වේලාවක වැස්සක් තියෙද්දිත් කොහොමද මෙහෙම ඇඟිලි සරකුණක් මතුවෙන්නේ? හෝටල් කාර්යමණ්ඩලයට කතා කරාම ඒගොල්ලන්ටත් උත්තරයක් නැති වෙනවා මේක ගැන. මේ ගොන්නෙල් ගත්තහම මෙතන බැල්කනියක්වත් හදිසි ගින්නක් ඇති වුණොත් පිට වෙන දොරටුවක්වත් තිබිලා නැහැ. ඉතින් මෙතනට කොහොමද ඇඟිලි සරකුණක් එන්නේ කියන එක ලොකු ප්‍රශ්නාර්ථයක් වෙනවා. මේ ඡායාරූපය එන්නේ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් වලින්. ඉතින් පේන විදිහට නාන තටාකයක පවුලක් කාලය ගත කරමින් ඉන්නවා. ඉතින් ඡායාරූපය බැලුවම ඕගලන්ට පේනවා වැඩිහිටියන් දෙන්නෙකුයි දරුවන් හතර දෙනෙකුයි. හැබැයි මේ ඡායාරූප ගත්තේ කට්ටිය නම් කියන්නේ මෙතන දරුවන් තුන් දෙනයි ඉන්න ඕනේ කියලා. එහෙනම් කවුද මේ වැඩිපුර එක්කෙනා? ඉතින් මේ ඡායාරූපය ගත්තට පස්සේ තමයි මේගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙන්නේ කවුද මේ අනිත් දරුවා කියලා. මේ දරුවා අවුරුදු 100කට කලින් මේ ස්ථානයේම ගිල්ල මැරුණු අවුරුදු 14ක් වයස ඇති දොරයිනෝ. ඉතින් මේ දරුවාගේ මල් සිරුර හොයාගන්නත් පෑ 13ක් කාලයක් ගිහිල්ලා තියෙනවා. ඒ තරම් මේ නානතරාගේ ගොඩක් භයානකයි කියලා තමයි ප්‍රදේශවාසීන් කියන්නේ. ඉතින් යාළුවනේ ඕගලන්ගේ අදහස් අපිට කමෙන්ට්ස් වලින් කියන්න. මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඕන නම් හොල්මන් කතා කියලා YouTube එකේ සර්ච් කරන්න ඕගලන්ට බලන්න පුළුවන් වේවි. channel එකේ මේ වගේ වීඩියෝස් තවත් ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අනිවාර්යෙන් අපිට subscribe කරන්න. ඕගලන්ට ජය වේවා.